මට පෙන්වුම් කරන්නේ මේ විදිහෙන් අපේ මේ ලංකාවේ ප්‍රබල නායකයෙකුට යම්කිසි දෙයක් ඉදිරියට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ ඉතින් අපට මේවා දේව බලෙන් කරන්න මේක ලෙඩක්නේ ලෙඩ රෝගයක්නේ වසංගත රෝගයක්නේ ඒක ඉතින් අපට ලෙඩ රෝග වලින් එක්කෙනෙකුට දෙන්නෙකුට කියලා කරන්න දෙයක් නෙවෙයි මේක බෝ වෙන රෝගයක්නේ ඒක දොස්තරලට මේ ඕකට ඔය කියන මේ හනුමගේ මොයේ තියෙන රෝම කූප දෙක මේද ගන්න ඕනේ නැත්නම් වෙන ඕන එකක් අරගෙන බෑ එහෙම බෑ මේක ඉතින් මගේ ආත්ම ගානක් මේ තියෙන දෙයක්නේ මේම හැමෝම ළඟ නෑ මේක බලවේගෙ මොකක්ද ගිහිල්ලා කරන්න එතනට පිල්ලියක් යවනවා दोसवनी सुबह दवसा खितोतुने अभी अद दवसे सुधारण विश्वकर्म यूट्यूब नालिका तुलेन वे जीवितेट वेदगत्न भूम सुविशेषी कारण वक्ली बंदो कथा भाकरण इतिंग नालिका वक् विधेट दी भू काल्यक् वे जीवितेट वे धनुमट वेदगत्न देवालेक्सटा भूम करगिन विलतेनो यातरे अभी तोरगिन तेनो मे गुप्तशास्त्रीय पैत्न वेडसटा की पैक सिद्धकरण दें काल्यक्ति उत्सेम गमनख्यनो मे वेडसटहन निर्माणकराने हुदेक् उबेम यहापत शुभ सिद्धिय पिनीस मुखद अदवेनकोट मे शास्त्रीय थेन थेन मे शास्त्रीय नीलाइन पिरीपिली बंधव एत् वशेन्मकना विश्वास यम ताग्रट गिलिहिला थिंग उब यम बुरुकारेट वंचाकारेट असुवेनो उंगी ग्रहणेट लक्वेनोन कारणे पिली बंधु अभी हुदीम धन्व एनिसातमय मे शास्त्रीय कौद हरियट करान्नी मे शास्त्रीय धन्य कौद हरियट मे देवाल तुड़ी मिनसुंडे हापतकरा पुलवां काटदीन कारण अभी हरियट पेहदली करसातमय अभी मध्यनालिका वक्ट रटवटे गिहिल मे पिरीसोबट हनुला दें मे कथाकरण देवालयुलेगोलंट पुलवां खऊद मे देवाल हरियटम करान्ने खऊद मे देवाल बुरुवटकराने वंचाकराने की देवाल होयागान एकमतमय अभी अरमून उब वरदवापगन देरूंगारेप अभी मे अविद्याव हिमनता मे सामजन बेहरविलादीन देवाल सामजगतकरा उत्साहकर्ण खेल इतिंग अभी अद मे कारणागेन कथाकरावे महानुवर कुंडसाले प्रदेशेट इंद्रा मैनियन्न मुनगहन अभी अद दवसे अविलइन थिंग मैनियो सदी पेहदीन अभी तेक कथाभाकरान भूम गौरव आयु बिलगण तुम्हें मंगिताने मीट खालू तभी तेक संबंधना पार कथाभाकर अभी एन हिटी मे मे तीन प्रश्न तेपट एन दरुणा ඉතින් ඔය ගැන අපි කතා කරපු නිසා හැමතැනම මේ කොරෝනා ප්‍රශ්නේ පිළිබඳව දැන් මේ සංචරණ සීමා හැමතැනම පනවලා තියෙනවා මෑනියෝ ඉතින් මේ මුලින්ම මම කැමති දැන් අපි නර්බන පිරිස හොඳින්ම දන්න ඔබතුමිය මේ ගුරුකම් සම්බන්ධයෙන් යంత్ర මන්ත්‍ර සම්බන්ධයෙන් දේව ශක්ති මේ මේ දේවල් එක්කනේ ඔබතුමියලා මේ ජීවිතේ ගත කරන්න ඇත්තරම දැන් මේ තියෙන තත්ත්වය ගැන ඔබතුමියට යමක් කියන්න බැරිද මොන වගේ දෙයක්ද ඉස්සරහට අපිට වෙන්න තියෙන්නේ මෙහෙමයි පුතේ මට පුළුවන් මට ආත්ම ගානක් ආත්ම හතක මට බැල්මක් මගේ ශරීරය ගත වෙලා තියෙන්නේ ආහා කියන්නේ මට ඒක මට අර අනාවැකියක් විදිහට වගේ කියන්න පුළුවන් මට ඒක පෙන්නලා දෙන්නත් පුළුවන් ඔයාලට මේක දැන් අපේ ලංකාවට වෙන්න ආවු දේ දැන් මේ කවද්ද මේක අපි යහමගකට එන්නේ මේ රට ඔව් කියලා පෙන්නලා දෙන්නත් පුළුවන්. දැන් ආත්ම හතක කතාවක් කිව්වේ මම. ආත්ම හතක කියන්නේ පුතේ මට මේ මේ මට බැල්මක් තියෙනවා. මට ශරීරයේ මගේ ශරීරෙට මේ භූත බැල්මක් තියෙනවා. ඒ බැල්ම තමයි මට හැමදේම මට කියා කර දෙන්නේ. පැහැදිලි කරලා දෙන්නේ. පැහැදිලි කරලා දෙන්නේ. හා හා. එතකොට දැන් ඉස්සරහට මේක කොච්චර කාලයක් පවතීද මේ මේ කොරෝනා තත්ත්වය පිළිබඳව අපි කතා කරා. ඔබට දැන් දැන් තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මේකනේ හැමෝටම තියෙනවා. දැන් මේ එන්නත් ලබා දෙනවා, එන්නත් කරනවා. මේව ගත්තොත් යහපතක් වෙයිද? මේ විවිධ ඖෂධ නිර්මාණය වෙනවා. ඒව ගත්තොත් අපට යහපතක් වෙයිද? නැත්නම් කවදද මේක අවසානයක් වෙන්නේ? මෑණියන්ට හරියටම කියන්න පුළුවන් කොච්චර කාලයක් යයිද කියලා. මට කියන්න පුළුවන්. මට මෙහෙමයි. මං මගේ ළඟ මේ මේ රෝම තියෙන්නේ කයද මේ හනුමාගේ. මේ හනුමා කියන්නේ අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු. හනුමා කියන්නේ පුතේ ඔව් ඒ දැන් ඒ කාලේ මේ ඒ પરම්පරා කාලෙක පිට රටක ඉඳන් බෙහෙත් කන්ද අරන් ආවේ ලංකාවට. ඒ කියන්නේ මේ මේ රාම රාවණ කතා පුතේ න ඕ නෑ නෑ රමේ මේ ආදි වෙනස් නේ. හනුමා දෙවියෝ කියන්නේ. ආහා හනුමා. ඔව්
යාගේ රෝමකූප තමයි මේ තියෙන්නේ මේවා මං ඉතින් අර ඔයාලට හන්ද පෙන්නන්නේ මේ වගේන් තමයි මං හැම දෙෙම මේ නස්සාතර කරන්නේ ඔය වසී වසී සම්බන්ධවත් කරන්නේ මේ වගේන් තමයි මේ දෙන්නෙක් එකතු කරන් දෙහෙම දැන් වෙන් වෙලා ඉන දෙන්නෙක් එහෙම එකතු කරන් දැන් ඔබතුමිය කියන්නේ දැන් ඔය මේ දේව දේව දේවියෙක් විදිහටනේ අපි දැන් ඔය දේව සංකල්පයක් නේ දැන් ඔය හනුමන් කියලා මෙයාගේ බැල්ම තමයි මට තියෙන්නේ ඕ එතකොට දැන් ඔය මේ ඔය රෝම කූප වගේ දැන් අපිට දැන් අපිට පහ ඔබට දැක බලා ගන්න පුළුවන් වෙයි අපි මේ කතා කරනකොට දැන් ඔබතුමිය කියන්නේ ඔය ශරීරයේ තිබ්බ දැන් රෝම කූප කියලා ඔව් එතකොට මේවා මේ අද ඊයේ ඊයේ පෙරේදා මේ මාසෙකින් දෙකකින් කරන දේවල් නෙවෙයි. ඔව්. මේවා පරම්පරාවලින් මං කිය අත්තගේ මුත්තගේ ඒ කාලේ ඉඳන් පැවතෙන දෙයක් තමා මේ මේ මේක තියෙන්නේ මං පැරිස්සම් කරගෙන. ඔව්. ඒකෙන් තමයි මට මේ මේකේ මං කිය මේකේ භූත මං ඒකේ තියනවා මං වැඩක් ඔය වසියක් එහෙම කය කරනකොට මං යාව අරිනවා. හා. ඇරලා තමයි යාව මගේ මගේ ශරීරයට ගනවා. ඔව්. ඒ කියන්නේ දැන් මේ මේ අපිට පේන මේ ඔබට පේන මේ බෝතලය ඇතුලේ ඔබතුමේ කියන්නේ භූත බලවේගයක් තියෙනවා. බලවේගයක් තියෙනවා. ඒ බලවේගේ මම ගන්නවා. ඉතින් මං වැඩක් මම ඒ වගේ දෙයක් කරනකොට දැන් පිට රටවල් වලට එහෙම වැඩ කරනවනේ. හරි හරි මෑණියෝ අපි දැන් පොඩ්ඩක් ඒක තියමු. දැන් අපි දැන් මේ කතා කරමු එක පොඩ්ඩක් කතා කරමුකෝ. දැන් මේ මේ ඔය තියෙන්නේ දැන් ඔබතුමේ කියන්නේ මේ හනුමගේ රෝම කූප. රෝම කූප. මං පුතාලට පෙන්නන්න ලංකාවට දැන් අපේ ලංකාව ගැන අපි කතා කරමුකෝ නේද? දැන් මේ हनुमा मे हनुमा रोम कूपवली मम पेन्ना मेव निस्सद किसीम मे दई तवम मे रटे लोके मे तत्ते मे दिगट मे विद तीन मे आसद विनवा अब आय लंका आवृत दिखट कलिंग तिब तत्ते तीयनवा मे आव पेटलेन यावा දැන් ඔය හනුමාගේ රෝම කූප දෙකක් තමයි ඔබතුමගේ අතේ තියෙන්නේ. රෝම කූප දෙකක් ඔය තියෙන්නේ. බලන්න හොඳට කැරකෙනවා. දැන් ඔය බෙහෙත් වතුර කියලා කිව්ව අපිට මොනවද කියලා කියන්න පුළුවන්ද? ඒවා කියන්නේ ඉතින් මම මේවට බෙහෙත් ඖෂධ ආයෙගලා ඒ වගේ කවල ඒවා කරලා තමයි වතුර ටික ගන්නෙ. එතකොට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕකෙකට ඇඹරෙන්න ඕනේ. ඇඹරෙනවා. ඇඹරෙනවා. අනිවාර්යයෙන්ම ඇඹරෙනවා. බලන්න ලංකාවට සෙතක් ලැබෙනව ඈ. සෙතක් ලැබෙනවා නම් පැටලෙනවා. ආ පැටලෙනවා. පැටලෙනවා. දැන් ඕකට මේ මේ ලොකු කාලයක් ගත වෙනවද මෑණියෝ කොහොමද? බලමු අපි. දැන් මොකක් කර මේ මේ ඔය ඕක දැන් ඕන කෙනෙකුට ඔහොම දැන් මගේ අතේ තියන් ඕක කරත් ඔහොම වෙනවද? ආටත් පුළුවන් කරන්න බලන්න. ආ දැන් එතකොට දැන් මේ ඕකට ඔය කියන මේ හනුමගේ මොයේ තියෙන රෝම කූප දෙක මේද ගන්න ඕනේ නැත්නම් වෙන ඕන එකක් අරගෙන? බෑ එහෙම බෑ මේක ඉතින් මගේ ආත්ම ගානක් මේ තියෙන දෙයක් නේ මේම හැමෝම ළඟ නෑ මේක. ආ පරම්පරාවෙන් තමයි බුදුමෙට ඕක ලැබෙන්නේ. පැටලුණා පුතේ ඈ. ආ ඕන් ලං වුණා. හරි මෑණියෝ එතකොට මෑණියෝ දැන් මොකක්ද කියන්නේ මේකේ මං කියන්නේ පුතේ දැන් අපේ මේ ලංකාවට මේ මේ වසංගතයේ ඉඳලා ඉතින් මේක මේ ජ්‍යොතිෂ වලින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක ලෙඩක් නේ මේක ලෙඩ රෝගයක් නේ අපේ ජ්‍යොතිෂ වලින් කරන්න පුළුවන් නම් ඒ දේ නවත්තන්න පුළුවන් මේක දොස්තරලා කරන්න දෙයක් ඒ හින්දා මේක දැන් මම මට මම දැන් ඔය පෙන්නුම් කරපු දෙයින් තව මාස 3ක් තියෙනවා अगोस्तु मसेट कल अगोस्तु मसे वेनकुट संपूर्ण अपे दिखट तिब कलिंग तिब मे वातावरण तम संपूर्ण लंकावट सीतक अब मट पेन्नी अपे लंकावे पेबल नायक यांकि दिट मून दिंड सिद्धवेन लंकावे पेबल नायक
එතකොට දැන් ඔය 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 කරපු මේ මේ ක්‍රමවේදෙන් ඔබතුමිට ඒකත් කියන්න පුළුවන්. ඒකත් කියන්න යවන්. ඒක තව මොනවද කියන්න පුළුවන් ඔය විදිහේ? ඒ ඒ කියන්නේ පුතේ ඉතින් ඒක තමයි. දැන් එතනින් පස්සේ තව මාස 3ක් කියන්නේ දැන් අගෝස්තු මාසේ. අගෝස්තු වෙනකොට ලංකාව හරියටම හරි ඒ හොඳ තත්යකට එනවා. ආයේ කිසිම කරදරයක් නැතුව. එහෙම වෙනවා. එතකොට දැන් ඔය කියන විදිහට තව ලංකාවේ දැන් ඉන්න නායකයෙකු උඩත් අපල කාලයක් වෙනවා. අපල කාලයක් තියෙනවා මේ මේ කොරෝනා තත්ත්වෙන්. ආ කොරෝනා තත්ත්වෙන්. කොරෝනා වලින්. පෙබල නායකයෙකුට ඔව් ඒ කියන්නේ ඔබතුමිය කියන්නේ තව මාස කිහිපයක් යන තුනක් යනකොට මේ තත්ත්වය යම් තරමක් දුරට හොඳ තත්ත්වයකට හැරෙන්න පුළුවන්. තත්යකට එනවා. ඔව්. එතකොට දැන් ඔය ඕකෙන් ඔබතුමියට තව දේවල් කියන්න පුළුවන්ද කියන එක පොඩ්ඩක් මට පැහැදිලි කරලා කියන්නකෝ. දැන් මිනිස්සෙකුගේ දැන් ඔබතුමිය මුණ ගැහෙන කෙනෙක් આવොත් එයාගේ මොනවද කියන්න පුළුවන්ද? එයාගේත් ඉතින් පුතේ මම ඔය කියපු විදිහට තමයි එයාගේත්. දැන් ඔය මට ගොඩාක්ම පිට රටවල් වලින් ඉන්නේ කතා කරන්න ඔය මේ දෙන්න දෙමල්ල වෙනස් වෙලා ඒ ගොඩාක්ම ඒවා තමයි වසි ඒ කට්ටියකට වෙනස් වෙච්චා මම බලනවා ওই විදිහට ওই විදිහට බලලා තමයි ඇයි මේ කට්ටිය වෙනස් වෙලා ඉන්නේ කියලා ඒ බලලා මම අදුනේමුත් බලනවා ওই තියෙන අපි ඒ ගැන කතා කරමු අපි දැන් මේක ඒකට මගේ දැන් මම ඒ වෙලාවට මගේ දැන් මේ ඒ ඒ ඉන්න තැනකට මගේ ආත්මය යවනවා මම මේ හනුමා දෙවියෝ බල හනුමාගෙන් යවනවා මං ආත්මය ආත්මය යවලා මෙයාගේ කරදරේ මොකද්ද කියලා බලනවා ඒ බලලා තමයි එයාගේ දෙන්න එකතු කරන්නේ වෙන් කරන්නත් පුළුවන් එකතු කරන්නත් පුළුවන් ඔය වසී බන්ධනේ ගැන ඒ වසී බන්ධනේ ඒත් මේකෙන්ම තමයි මම බලලා කරන්නේ ඉතින් ජෝතිස්ස කිව්වොත් ඉතින් මට මේක මේ විදිහට මට මේ මගේ මට බලයක් තියෙන හින්දානේ මම මේ විදිහට බලන්නේ දැන් ඔය මේ ආත්මහතක සම්බන්ධතාවයක් ගැනත් ඔබතුමිය කිව්වානේ ඔව් ඒ කියන්නේ ඒක ඒක මේ මොකක් හරි අදෘශ්‍යමාන බලවේගයක්ද ඔබතුමිය බලවේගයක් මට තියෙන්නේ ආහ් ඒකෙන් දැන් ඔය ශාස්ත්‍ර කියන දේවල් අඳුන බලන දේවලුත් කරන්න එකෙන්ද කරන්නේ ඒක ඒ වෙලාවට ඒ ඒ ඒ බලේ අරන් තමා ඒ බලේ වගේ ශරීරයට අරන් තමා මම ඒවා බලන්නේ දැන් මෑණියෝ දැන් ඔබතුමිය දැන් මේ මේ දැන්නේ ඔය කතන්දරේ කියන්නේ ඔබතුමිය දැන් මම කියන අපේ නාලිකාව ඇතුලේ නෙවෙයි වෙන කොහේ හරි මාධ්‍ය තුලින් ඔබතුමියට මේ මේ කියන්න හැකියාවක් තිබ්බේ නැද්ද අපේ රටට මෙන්න මේම මීට කලින් කියන්න තිබ්බනේ දැන් තව මාස 3කට කලින් ඕක හොඳ වෙනව නම් දැන් කියලා වැඩක් නැහැ කියලා කෙනෙක් කිව්වොත් ඕක උඩ කලින් කියන්න තිබ්බේ නැද්ද අපිට මේක මේ ඔව් ඉතින් ඒ වෙලාවට මට මේ දවස්වල ආවේ නැහැ නේ ඉතින් මාධ්‍යෙන් කවුරුත් ආවේ නැහැ ඉතින් ගෙවල් වලින් එළියට යන්නෙත් නැහැ නෑ මේ අපි අහන ප්‍රශ්න නෙවෙයි මෑණියෝ දැන් මිනිස්සු නෝවා බලලා මිනිස්සු කියන්නේ ඔහොම කතා ඔව් ඉතින් දැන් ඒවට උත්තර දෙන්න එපැයි ඇයි දැන් කියන්නේ ඕක කලින් කියන්න තිබුණේ නැද්ද එහෙමත් කියනවනේ මෑණියෝ එහෙමත් අහනවා ඉතින් ඔව් ඉතින් මේ මේ මෙහෙම හැකියාවන් තියෙනවා නම් මෙහෙම කරන්න පුළුවන් නම් අපි මේ ඔබ කිව්වේ නැත්නම් මොකද කියලා මිනිස්සු අහනවා දැන් මේ අපි මේ කතාව එහෙම පැත්තකින් තියමු දැන් මේ බෝතලේ ගැන පොඩ්ඩක් කතා කරමු බෝතලේ තමයි මගේ ඔය ආත්ම බල්ම හිර කරගෙන මම ඉන්නේ ආ හා හා එයාව හිර කරගෙන ඉන්නේ මට ඔය වැඩක් දැන් ඔය වැඩක් කරගන්න උවමනාම වුණොත් තමයි මම එයාව එළියට ගන්න ඒ කියන්නේ භූත බලවේගය භූත බලවේගය මගේ ශරීරයට මම දා ගන්නවා යාගේ මේ 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 බෝතලේ ඇතුලේ ඔබතුමිය කියන්නේ අම ආත්මයක් හිර කරලා තියෙනවා හිර කරගෙන තියෙනවා ඒ කියන්නේ ඔබතුමිය කියන්නේ දන්න කරන කෙනෙක්ද කවුද කවුද කියලා දැන් අර හනුමාන්ගේ රෝම කියලා කිව්වනේ මේ මගේ අපේ තාත්තගේ තාත්තගේ භූතේ මේ යාගේ ඒ භූත බැල්ම තමයි මං හිර කරගෙන ඉන්නේ එයා තමයි ලොකුම කට්ටඩියා ආ ඒ කියන්නේ ආත්මයක්ද මේ භූතේ ආත්මයක් ආත්මයක් ඒ කියන්නේ මේක ඔබතුමිය මේ පණ වගේ රකින්න නැති පණ වගේ කියන්නේ පුතේ ඉතින් ඕක පණ වගේ තමයි රැකගෙන ඉන්නේ ගෙන අවශ්‍ය වෙලාවට ඔබතුමිය මේක අවශ්‍ය වෙලාවට ඕනම දෙන්නෙක් එකතු කරන්න වුණත් එයාගේ තමයි මම ගන්නෙ ගොඩක්ම ওই වසී සම්බන්ධ වලට තමයි ඕක ගන්නෙ මම ඔබතුමියත් එක්ක මේ මේ බලවේගේ හිතවත්ද හිතවත් කියන්නේ පුතේ ඉතින් ඒ වෙලාවට මම දැන් මට මෙයාව හිතවත් කියන්නේ එයා මට කරදරයක් කරන්න බෑනේ මේ මං ඒ වෙලාවට මගේ ඒ සාත්‍තර බලෙන් මං එයාව ගන්නවා එළියට කල අයත් ඇතුල් කරන්නේ මොන වගේ වැඩවලටද පාවිච්චි කරන්න කියලා ඔය ගන්නෙ මෙහෙමයි ඔය දැන් ගෙවල් වලට කොඩිවින කරලා තියෙනවනේ ඒවා වෙලා එහෙම දෙයකට ගන්නවා පිට රටවල් වලට තමයි ගොඩක්ම මෙයා වහනු මගෙන් යවලා මේ කට්ටියගේ ඔය පිට රටවල් වල ගොඩාක් ප්‍රශ්න තියෙනවනේ ඔව් අපේ අය ගිහිල්ලා ප්‍රශ්න ඇති කරගන්නවනේ ප්‍රශ්න තියෙනවනේ ඒ කට්ටිය එකතු කරන්න මං දෙවතාවක් කරන කෙනෙක් නෙවෙයි පුතේ සමහරක් එක කරලා දෙන්න මං පළවෙනි සැරේ වැඩක් කරා නම් ඒක කරා තමයි දැන් ඔබතුමිය ඒ කටයුත්ත කරන්නේ මේ මේ බලවේගය යොදාගෙන. දැන් මේ මේ බලවේගය මොකක්ද ගිහිලා කරන්න එතනට? දැන් ඔබතුමිය මෙහෙදි මන්තර ජප කිරීමක් කරනවා. ඔන්න මේ අහව. මම පිල්ලියක් යවනවනේ. යා අතේ යාගේ හනුමාද. ඒ හනුමාගේ අතේ මම පිල්ලි තමයි. ඒ දෙක දැන් පිල්ලියක් යවනවා කියන්නේ පිල්ලියක් හදලා එයා මම ඒක ඒක මෙයාගෙන් තමයි යාගෙන් ඒ කරදරේ කට්ටියගේ බලවන්නේ. මොන මොන අද ඒ කරදරේ. මෙයා තමයි කියන්නේ මම. කියන්නේ මට. මට ඒ වෙලාවට ආරූඪ වෙනවට විතරයි ඒක.
හරි හරි එතකොට දැන් ඒ දෙන්න දෙන්නෙක් වෙනස් වෙලා ඉන්නවා නම් ඒ දෙන්න එකතු කරන්නත් නම් මෙයා මෙයාව සම්බන්ධ කරගෙන පිල්ලිය තමයි යවන්නේ තියෙනවා නාග පිල්ලි තියෙනවා ඇයි දැන් මේ විදිහට මේ බෝතලයක් ඇතුලේ දාලා තියන් ඉන්නේ ඉතින් පුතේ ආ එළියට ආලා කියන්න බෑනේ යාට එළියේ දාලා තිබ්බොත් මේ ගෙවල් වල හොඳ නැහනේ ඒතර අවශ්‍ය වෙලාවට ඒක කවුරුත් නැහැ මං ඒක කවුරුත් නැහැ ඉතින් මං මගේ වාරුඩ වෙලාවට එයා මං පමනයි ගන්නෙ ආ දේවාලේ මම මේ විතරයි එයාව නැත්තම් මේ දැන් ඉතින් උදව්වක් නේ ඔබතුමීට කරන්නේ මේ උදව්වක් තමයි ගොඩ ගොඩක්ම ඔයා තමයි මට උදව් කරන්නේ ඔව් එතකොට ඉතින් ඔහොම මේ උදව් කරන මනුස්සයෙක් බෝතලයක් ඇතුලේ දාලා කරලා තියන්නේ එහෙම ඉතින් එයා ආත්මයක් කියන්නේ එයා පරාණකාරයෙක්ගේ ආත්මයක් නේ හ්ම් එයා මනුස්සයෙක් නෙවෙයිනේ දැන් ඔව් එහෙම අපට එළියට ගරන් ඉන්නත් බෑනේ මිනිසුන්ට මිනිසුන්ට එකට ජීවත් වෙන්න බෑනේ එකට ජීවත් වෙන්න බෑනේ ඒ වෙලාවට පමණයි එයා ගන්නෙ මං හ්ම් දැන් මේ අපට S2න් පියේ මම මේ PVS2න් දකින්න අපිට බැරිද පුළුවන් දකින්න පුළුවන් ඉතින් මං ඒ වෙලා දැන් එහෙමනම් ඉතින් මට අද නෑ ඉතින් දේවාලේ මේ වැඩ කටයුතු කරගෙන මම දවස් 3ක් පේ වෙලා මේ වැඩේ පටංග මෙයාව එළියට ගන්න නා එන්න වෙලාවක එන්නක පුතාලා දවසක වැඩක් තියෙනවා නම් මට අදුනෙම්ම බලලා මෙයා මං එළියට අරන් පෙන්නන්න යාගෙන් ඕනේ වැඩක් මට කරගන්න පුළුවන් ඕනේ වැඩක් කියලා කිව්වේ කියන්නේ හදි හුණියන්ත ගැන තමයි හදි හුණියන් ගැන රටේ ලෝකෙ වෙන දේවල් ගැන සම්පූර්ණ බලන්නේ යාගෙන් තමයි හරි එතකොට මෑණියෝ දැන් මේ අඩුම කුඩුම කීපයක්ම තියෙන නිසා අපි එකකින් එක ගැන කතා කරන්න ඕනේ දැන් මේ අඳුනද මේ තියෙන්නේ සකස් කරලා අඳුන බලන එක අලු එළිය බලනවා කියන්නේ අඳුනෙන් ඕ එළිය බලන දැන් දැන් ලංකාවේ වුණත් පිටරටක වුණත් දැන් ඒ කට්ටියක් කියනනේ මෙහෙමයි අයි මේ මගේ දැන් මෙහෙම වෙනස් වෙලා තියෙනවා දෙන්නෙක් වෙනස් වෙලා ඉන්නවා මෙයාට මොකද්ද හේතුව තියෙන්නේ කියලා එයාගේ නම සම්පූර්ණ නන් දෙකයි දෙන්නගේ ෆොටෝ එකයි ගණවම ඒ අරන් මම බලනවා මෙයා මේ අඳුනෙන් බලන්නේ අදුනේ බලනකොට මෙයාට දැන් ගෑනු ළමයාට වුණත් පිරිමි ළමයාට වුණත් වෙනස් සම්බන්ධයකට පැටලිලා ඉන්නවා වෙනස් සම්බන්ධයකට පැටලිලා වෙන ගෑනු කෙනා හරි පිරිමි කෙනා හරි වෙන කොඩි විනයක් කරලා මේ දෙන්නා වෙනස් කරලා ඉන්නවා කියලා මට පෙන්වුම් කරනවා එතකොට මං ඒ අදුන බලලා තමයි ඒකෙන් බලලා තමයි මම මේ 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 බලවේගෙන් මං ඒ දෙන්නා ආයෙ එකතු කරනවා ඒ හිටපු තත්ත්වයට ඒ දෙන්නා එකතු කරනවා දැන් මේ මේකෙන් කරන්නේ ඒගොල්ල කොහෙද ඉන්නේ මේ වෙලාවේ මොකද්ද කරන්නේ ওই ටික හොයාගන්න මොකද වෙලා තියෙන්නේ කියන එක එතකොට දැන් ආවට ගියාට ඉතින් ගුරුකම් කරලා බෑනේ හරියට ඒ විදියට නිශ්චයාකාර විදියට බලලා කරනවා නම් පුතේ දෙයක් කරන්න ඕනේ. ඔව් එතකොට මෑණියෝ දැන් මේක හදාගන්න විදිය මොකක් හරි තියෙනවද? දැන් මේ අපිට බැලු බැලමට පේන්නේ මේ මේ පීරිස තට්ටුවන්නේ මේ තියෙන්නේ. ඔව්. ඕක තිය බෙහෙත් ඖෂධ පුතේ බෙහෙත් ඖෂධ 108ක් හරි ගස්සලා තමයි ඕක ඒ ආලප කරන්නේ. හ්ම්. පොල් ගෙඩිය අවශ්‍ය කරනවා යදුන බලන වෙලාවට. ආ. එතකොට දැන් S2කින් බලන් හිටියා වගේ වේනවා බලා හිටියා වගේ බලයක් ඉතින් ඔයාලටත් පුළුවන් බලන වෙලාවක් මට වෙලාවක් මට වෙලාවක් කලාවක් කියලා ඒ විදියට කියලා ඔයාලටත් ඇවිල්ලා මට ඒ වාගේ තියෙන රාජකාරී මේකෙන් බලන්න පුළුවන් මට ඔයාගිට මොනවාද වෙන්නේ අපිටත් පේනවද හොඳට PVS2 ඒක පෙන්වන්න පුළුවන් මට පෙන්වන්න පුළුවන් ඔයාලටත් මේකෙන් පෙන්වන්න පුළුවන් මේ මෙහෙමයි මෙහෙමයි වාට ගියන් කිසි කරදරයක් තියෙනවද කොඩි වින කරලා තියෙනවද එහෙම කරලා තියෙනවද කියලා බලන්න පුළුවන් කියන්නේ මේ ඉස්සරහට වෙන්න තියෙන දේවලුත් කියන්න පුළුවන් ඔය වගේ ඔව් වෙච්ච දේවල් නෙවෙයි වෙන්න තියෙන දේවලුත් පුළුවන් වෙන්න තියෙන දේවල් තමයි ගොඩක්ම බලන්නේ ඔය කරලා තියෙන දේවල් ඉතින් දැන් මේ 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 භූත බලවේග යොදාගෙනත් ඕකමනේ කරන්න මෑණියෝ පිට රට ඉන්න මිනිස්සුන්ගේ ඔව් භූත බලවේගෙන් මම ඒ වැඩ කරගන්නේ බලන්නේ අදුනේ ආ හා හා මෙතන මේ මේ භූත බලවේගය තමයි කියන්නේ හවල් දේ කරන්න කියන්නේ කරගන්නේ මං ආ හා හා කියන්නේ මේ මේ දෙන්නෙක් එකතු කරන්නේ කොහොමද ඉතින් ඔය වගේ ඉතින් දෙන්නෙක් එකතු කරන්න මං කිව්වේ ඉතින් ඒ බලවේගයෙන් මං යවනවා යවලා ඒ දෙ මං කිව්වේ පිල්ලියක් මාරිගෙන් යවන්නේ කියලා ඉතින් දැන් මේ මේ ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට කොහොමද මෑණියෝ මේ මැරිච්ච බලවේගයක් මේ ඒක පුතේ ඒ වෙලාවට ඉතින් කියනවා එහෙම කියන්නත් එපා වලා මේ ඒ තරම් බලවේගයක් ඔය දැන් පිට රටක දෙන්නෙක් වෙනස් වෙලා ඉන්නවා නම් ඉතින් මෑණි ඔය විදියට අපිට ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න පුළුවන් නේ මෑණි ඔය කියන බලවේගෙ ඔච්චර බලවත් නම් මෑණියොන්ට ඕන නම් ඔය තරහකාරයෙකුට අපි එහෙම කරන්නේ නැහැ පුතේ එහෙම ඉතින් මනුනේ මේ එහෙම කරන්නද අපි මේ සාත්‍රය ඉගෙන ගත්ත මිනිසුන් ඇති කරන්නද එහෙම කවදාවත් ඉතින් ඕන තරම් වැරදි නෑ තරහකාරයෝ නෙවෙයි මං කියන්නේ ඕන තරම් වැරදි කරන මිනිස්සු රජයේ විසින් හොයන වැරදි කරන මිනිස්සු රටට සමාජයට අහිතකර විදියට ජීවත් වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවනේ මෑණියෝ ඉතින් මට බලන්න පුළුවන් මම එහෙම අපරාධ කරන්නේ නැ කෙනෙක් කිව්වොත් දෙයක් කරලා දෙනවා විසක්කා
එහෙම ඉතින් රට මේ එහෙම අපරාධ නෑ එහෙම එහෙම නම් ඕන 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 හොරයක් වංචාවක් මේ මේ ඉන්න බලවේගින් ඔයාලා දැන් එහෙම දෙයක් තියෙනවා නම් ඔයාට 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 කවුරු හරි හොර වැඩක් කරලා තියෙනවා නම් ඔයාට එහෙම කපටි වැඩක් ඔයාගේ මුදල් හදලා අරන් දෙන්නේ නැතු ඒ වගේ තියෙනවා ඔයා මල් ළඟට ඇවිල්ලා බලන්න පුළුවන් මට එතකොට කිය හැකි හරියට සාසුද්ද මෙයා මේ විදියයි කියලා ආවට ගියාට ඉතින් පුතේ අදින බලනවා කියලා මේ දැන් මේ ශනිකව බලන්න බැරිද මේක දැන් ඉතින් මේ වෙලාවට බෑ මට දවස් 3ක් පේ වෙන්න ඕනේ එක වැඩකට මොකද එක දවස් 3ක් හරියට පේ වෙන්න ඕනේ ගෙදරවත් දැන් ඉතින් එන ලොකු කැපකිරීමක් කරන්න වෙනවනේ මෑණි ඔව් දේව කැපකිරීම කරගෙන තමයි ඉතින් ඔය කරන්නේ දේවල් ඉතින් ඔහම ඇත්තට මේ දවස් 3ක් ඕකට කැප කරගෙන වැඩ කරන්න පුළුවන්ද දවස් 3ක් පේ වෙනවා කියන්නේ කිසිම පිළහැටුවක්වත් ගෙදර කණ්ඩ බෑ ඒතරම් කැපවීමක් කරලා තමයි මේවා කරන්නේ. කැපවීමක් කරලා තමයි බලන්නේ. ඉතින් මිනිස්සුෙකුට දෙයක් කරනවා නම් ඒ විදිහට කරලා දෙන්න ඕනේ නේ. මං කිව්වේ මං දෙවතාවක් කරන කෙනෙක් නෙවෙයි. එකවර වසියක් කරත් එකවර. හදි වින කොඩි වින කරලා තියෙනවා නම් ඒ කොඩි විනත් බලලා ඒ කට්ටියගේ සම්පූර්ණ ඒ කට්ටිය හොඳ තත්යකට ආරන් දෙනවා. ඒ හිටපු තත්යට ආරන් දෙනවා. දැන් මෙනු මේ ඊළඟ කාරණේ දැන් මිනිස්සු දියුණුව ගැනත් හිතනවනේ ගොඩක්. දැන් මේ මේ ප්‍රශ්නත් එක්ක ඇත්තට දැන් හැමෝටම දැන් වුණ ප්‍රශ්න කාලය මේ උදා වුණේ. මිනිසුන්ට දියුණු වෙන්න යමක් කර දැන් මිනිසුන්ට ඉරිසියා කරන එක මිනිසුන් ඉන්න තැනින්ද වට්ටනවට වඩා අපි හැමෝමත් එක්ක දියුණු වෙන්න ඕනේ දියුණු වෙන්න දේවල් මොනවද කරන්නේ? දියුණුවට ති කරලා දෙනවා. ඔව්. දියුණුවට දැන් ගොඩාක් කට්ටිය තැන වැටිලා ඉන්නවා සමහරක් ගෙදර දොර දේපොළ සිබ්බ දේවල් සේරම නැත්තට නැති වෙලා කියලා මට කතා කරනවානේ. එතකොට මල් ළඟ එකට බලගත්තු යන්ත්‍ර තියෙනවා. ඒ බලගත්තු යන්ත්‍ර ඒ යන්ත්‍ර කිව්වට යන්ත්‍රේ නිකන් දෙන්නේ නැහනේ. ඒවට ඒ විදිහට ඒ වැඩ කටයුතු කරලා ඒ කට්ටියට දෙනවා. ඊට ඊටපු යටා තත්ත්වෙටම ඒ කට්ටිය අරන් දෙනවම. හැබැයි ඔය හැම දෙයක්ම මේ මේ කරන්නේ මෑණියුන්ට යම් කෙනෙක් කිව්වොත් සහ හොයාගෙන આવොත් තමයි සිද්ධ වෙන්නේ නේද? ඔව් එහෙම මම ඔව් එහෙම තමයි මට ගොඩාක්ම පිට රටවල් විදේශ රටවල් වලින් තමයි ළමයි කතා කරලා ඔය වැඩ බාර දෙන්නේ. ඒ කට්ටියට ගොඩාක්ම තියෙන ප්‍රශ්න පවුල් ප්‍රශ්න. පවුල් ප්‍රශ්න නම් මම විසඳලා තියෙනවා මගේ ඇති මං කිව්වේ මං දැන් කරන්න එරන් මේ අවුරුදු 40 ගාණක් මම පවුල් ප්‍රශ්න තමයි ගොඩාක්ම විසඳලා දෙන්නේ. ඒ කියන්නේ ඔය වාසී බන්දනේ පැත්ත තමයි ගොඩක් ගොඩක් කටයුතු කරන්නේ. ඔව්. එතකොට දැන් ඔය අධිහුණියම් ඔය දේවල් ඉවත් කරන දේවලුත් සිද්ධ වෙනවා. කරනවා කරනවා පුතේ ඔය දරුපාල ලබා දීම. දින 21ක් යනකොට ඒ ඒ බලලා තමයි ඒත් බලලා තමයි අදුනේ බලලා තමයි දින 21ක් යනකොට දැන් දරුපාල ලබා දීම කියන්නේ දැන් සමහරක් අවුරුදු 5යි 6යි බෙදලා ළමයි නැහැ කියලා. බලනවා බලලා දැන් දොස්තර මහත්තයා වෛද්‍යවරයා කිව්වොත් මෙහෙම මේ එහෙම ඉතින් ඒ කට්ටියට දැන් සමහරක්ගේ තියෙනවා ඔය දෝෂ. ඔව්. දෝෂවලින් ළමයි එහෙම ඉපදෙන්නේ නැතුව. ඒ වගේ වැඩ කටයුතු මං කරලා දෙනවා. මං බලන්නේ ඒකනේ බලන්න ඔබලා මං වැඩ කරන්නේ නැහැ. දැන් වෛද්‍යවරේ කියලා තිබ්බොත් ඔයාලට මේ මේ දරුපාල ලබා දීම. ඔය කටියේ ශරීරයෙන් ඒ කටියේ මේ උපන් මේ 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 දරුපාල ලබා දීම නැත්තටම නැති කට්ටිය තියෙනවනේ. ඒවට අත ගහන්නේ. එහෙනම් මොනවද කරන්නේ? අත ගහන්නේ දැන් සම්පූර්ණ බලලා මෙයාට දැන් ඔය මෙයාගේ ඔය මල්වර වීමේ දෝෂ ලබනවා ගැන ළමයිට. ඒ වගේ දේවල් වලට බලන යාට ඒ කාලේ ඉඳන් දැන් ඔය බැල්මක් එහෙම තියෙනවා ඇගේ ඒ දරුපල් ලබා දීම යාට නැති ඒ වගේ දේ බලලා තමයි යාට දින 21 යනකොට මම දරුපල් ලබා දීම දෙනවා ඒ වගේ කට්ටියට. කියන්නේ මෑන්න කරන්න පුළුවන් සීමාවකුත් තියෙනවා මෙතන. ඔව්. ඒක හරියට මේ ඒ එන පුද්ගලයන්ට ඔබතුමිය තේරුම් කරලා දෙනවා මට මෙන්න මේ වැඩේ මම බාර ගන්නවා. පුළුවන් බලලා තමයි පටන් ගන්න. හ්ම් හ්ම්. අඳුරෙන් බලනවා. අඳුරෙන් බලලා. හරි එතකොට මෑණියු දැන් පොඩ්ඩක් අපි පැහැදිලි කරගමු අර ආත්ම ගානක සම්බන්ධයක් කිව්වනේ මොකක් හරි බලවේගයක්ද මෑණියුන්ට එන්නේ බලවේගයක් පුතේ බලවේගයක් තියෙන්නේ ඒක මේ කොයි වෙලාවටද එතකොට මොන වගේ වැඩවලද ඒක ආරූඪ වෙන්න මට ඒ දැන් ඔය බෙර එහෙම තියෙනවනේ බෙරේ ගහලා ඒ වට තමන්ගේ ඒ සාත්‍රේ ඒවා කරලා තමා එතකොට තමා ආරූඪය ගන්නෙම ඒ ආරූඪ ගණකුට තමයි මම මෙයාව පාවිච්චි කරන්නේ මේ ඔය. ඒතර ආරූඪෙත් තියෙනවා මේ ඇතුලේ. ඒ ආරූඪෙන් එයා ගත්තම තමයි මට ආරූඪෙ එන්නේ. ආහහා මේ මේ බලවේගය තමයි ශරීරයට එන්නේ. ශරීරයට එන්නේ. හැම වෙලෙම මේක ශරීරය ඇතුලේ තියා ඉන්න බෑනේ. ඔව් ඔව් ඔව්. එතකොට මිනිස්සු මල් ළඟට ලං වෙයිද? ආහහා. හරි හරි හරි. එතකොට ඒ මේ මේ බලවේගය ශරීරයට අරගෙන අඳුන බලන්නේ නැත්නම් ඒක නේද? ඔව් ඔව් අඳුන බලන්නේ එහෙම අරන්. ඒ බලවේගය. එතකොට දැන් මේ 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 පීරිසිය මේ මේ මැද කළු පාටින් අපිට මේ ඔතනින් තමයි පෙන්නුම් කරෙන්නේ. හා හා දැන් දෙන්නෙක් වෙනස් වෙලා ඉන්නවනම් ගෑනු පිරිමි දෙන්නා ගෑනු ඡායාව
संबंध මං ඒක බලනවා ඒ බලනකොට මට දැන් යාගේ නම් ෆොටෝ නම් එහෙම දෙනවනේ එතකොට මට පෙන්වුම් කරනවා ගෑනු ගෑනු ඡායාව පිරිමි ඡායාව දෙන්නගේ ඡායා රූප දෙක තමයි කියන්නේ සාමාන්‍යයෙන් පෙන්වුම් කරන්නේ ගෑනු රූපේ පිරිමි රූපේ ඒතරේ වෙන සම්බන්ධයක් මෙයාට තියෙනවා දැන් එහෙම සම්බන්ධයක් තියෙනවා නම් මොකද්ද පෙන්වුම් කරන විදිය පෙන්වුම් කරන විදිය ගෑනු ඡායාව පේනවා පිරිමි ඡායාව පේනවා ඔන්න ඒ දෙන්න ගේ වෙන සම්බන්ධයක් තියෙනවා නම් ඒතර ඊළඟ තුන්වෙනි පාර්ශවයේ කෙනත් පෙන්වනවා පෙන්වුම් කරනවා යත් එක්කම තමයි ගන්න ඒ අර දෙන්න ගණකට තමයි අර අරයා පෙන්වුම් කරෙන්නේ සම්බන්ධයක් නැත්තම් සම්බන්ධයක් නැත්තම් ඉතින් ඒ දෙන්න ගෙහෙම සම්බන්ධයක් නැත්තම් පෙන්වුම් කරෙන්නේ ඒ දෙන්න විතරයි පෙන්වුම් කරෙන්නේ ඒතර කවුරු හරි ඔබතුමියට දැන් මෙතන කතා කරලා කියනවද මොන හරි මේක මෙහෙම ඔව් නැත්තේ නෑනේ ඒ වගේ ගොඩාක් ඒ වගේ ප්‍රශ්න තියෙනවනේ නෑ නෑ මං කියන්නේ මේ මේ ඔබතුමියට ওই කියන බලවේගයේ කතා වහ කරන්න පුළුවන්ද ඔබතුමියට යත් එක් මට ඉතින් එයා මගේ හිතට ඒ වෙලාවට එයා මේ ප්‍රශ්න දෙනේවා මගේ හිතට එනවා හ්ම් 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 ඒ ආරූඪ වෙන වෙලාවට එයා කියන කරන දේවල් මගේ මගේ ශරීරයට එනවා ඉතින් මං ඒවා තමයි පාවිච්චි කරන්නේ හරි එතකොට දැන් අවුරුදු 35කට 40කට ආසන්න කාලයක් ඔබතුමිය මේවා කරගෙන යනවානේ එතකොට දැන් ඔබතුමිය මේ මේවා කරන්න යම් මේ තියෙනවද මොන හරි මේ මේ වෙලා මේ 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 කාලේ නැත්තම් මේවා මෙහෙම කරගෙන යන්න බෑනේ මෙච්චර කාලයක් මේවට කැප වෙන්න එපා කැප වෙන්න එතකොට ඔබතුමියගේ පැත්තෙන් මොනවද මේ සාස්ත්‍රය කරගෙන යන්න මිනිසුන්ට මේ සේවය කරන්න ඔබතුමියගේ පැත්තෙන් මොනවද කරන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා උදේ හවස කරන වැඩපිළිවෙළවල් ප්‍රමාණයක් ඇතිනේ ඔව් උදේ හවස දැන් ඉතින් මේ දවස්වල නම් ඉතින් මම ගැටි ආරසව chance එකක් නැති මාව දාලා තියෙන ඉඳන් මිනිස්සු එන්නේ යන්නේ නැහැ ඒත් මම පිට රටවල් වලට කරනවා වැඩ දේවාලේ ඉඳන් මම පිට රට පිට විදේශ රටවල් වලට කරන්න ඒ කට්ටිය ඇවිල්ලා ගිහිල්ලා නෙවෙයිනේ මම දේවාලේ ඉඳන් ඒ කට්ටියට වැඩ කටයුතු කරලා දෙනවා ලංකාවේ වුණත් කතා කරලා කිරොත් ඒ පිල්ලියක් මාරිගෙන් වගේ වැඩේ කරලා දෙනවා මේ දවස්වල වුණත් ඉතින් ඒ වැඩ තමයි කරගෙන යන්නේ මේ රටේ ලෝකේ මේ තත්ත්වේ කියලා මම වැඩ නවත්තලා නැහැ දැන් දුරකතනෙන් සම්බන්ධතා ඇති කරගෙන පුළුවන් සම්බන්ධ කරගෙන වැඩ කටයුතු කරගෙන වැඩ කටයුතු කරගෙන යනවා මේ 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 පෙට්ටියක් තියලා තියෙන මොනවද මොනවද ඒක තියෙන්නේ පුතේ ඔය මේ මේ අවශ්‍ය කරන දේවල් වලට යන්ත්‍ර හා හා හරි මිනිසුන්ගේ යහපත වෙනුයි යන්ත්‍ර නිර්මාණ ඒ කියන්නේ ජන්ම පත්‍ර පරීක්ෂා කර දැන් මේ ජන්ම පත්‍ර දෙහු තියෙන නිසා මං අහන්නේ ඒ මං වෙලාව බලනවානේ කට්ටියගේ වෙලාවල් ළඟට ඇවිල්ලා වෙලාව වෙලාවල් බලනවා ඔය මේ ඒ කට්ටියගේ ඔය දැන් වෙලා කොල හදනවා මං හා 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 ඒවා තමයි මේ දේව බලලා ඔබතුමියට පුළුවන් මෙහෙම දැන් මේ මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් වලින් කරන බලපෑමක් තියෙනවද කියලා ඔබ බලලා කියන්න මේකෙන් බලලත් මට වැඩේ කරන්න පුළුවන් පුතේ ඔය තියෙන්නේ හරි 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 ඉතින් ඕක තමයි මෑණියෝගේ වැඩපිළිවෙල වැඩ කටයුතු සිද්ධ වෙන්නේ ඔය විදිහට තමයි එතකොට මේ දැන් මේ මේ භූත බලවේගයකුත් ළඟ තියාගෙන ඉන්නවා ඒ තුලිනුත් වැඩ කටයුතු කරනවා එතකොට අපිට පේනවා මේ මං හිතන්නේ කාටවත් ඊට කලින් පේනලා නැතුව මේට කලින් කවුරු පේනලා නැහැ ඉතින් මං එහෙම හැමදාම පේන්නන්නේ නැහැ මට අර අවශ්‍ය කරන රටේ ලෝකේ අර වෙන්නා උදේ හින්දා පෙන්ව නැත්තම් මං එයා එළියට ගන්න නැහැ කවදාකවත් දැන් අර ඔයාලට පෙන්වන්න ඕනෑ හින්දා ගත්ත එහෙම හැමදාම කෙනෙකුටම පෙන්වන්න ඒක හොඳ නැහැනේ දැන් ඔය කියන විදිහට මෑණියෝ මේ අවසාන වශයෙන් දැන් පොඩ්ඩක් අපි ආයෙ කියමු අර මුලින් කියපු කතාව දැන් මාස තව 3ක් 4ක් ඉස්සරහට ඔබතුමිය කියන විදිහට මේ වැඩේ යනවා මෙහෙම යනවා අනිවාර්යයෙන්ම වැඩේ යනවා කියන්නේ සාමාන්‍යයෙන් තත්ත්වයට එනවා ඔව් සාමාන්‍යයෙන් තත්ත්වයට ආවට සම්පූර්ණ හොඳ තත්ත්වයකට එනවා තව මාස 3ක් යනකොට ඒ කියන්නේ ජීවි දැන් අපිට දැන් මේ විදිහට අපි හිටපු තත්ත්වෙටම එනවා ඔව් දැන් ජීවිත හානිත් වැඩිනේ කොරෝනා රෝගිනු දවසට දැන් 3000කට කිට්ටු වෙන්න හොයා ගන්නවා හොයා ගන්නවා එතකොට දැන් ওই මාස 3ක් යද්දි මෑණියෝ කියන්නේ ඔක සමතේකටපත් වෙයිද සම්පූර්ණ සමතේකටපත් වෙනවා මාස 3ක් මාස 3ක් 4 අගෝස්තු කියන්නේ අගෝස්තු වෙනකොට හ්ම් ඒ කියන්නේ දැන් ජුනි ජූලි අගෝස්තු අගෝස්තු මාස 3ක් බලන්නකො ඉතින් මං කිව්වේ වර්ධ කියලා හ්ම් හ්ම්
හරි අපිනේ මේ බලන්න ඕනේ දැන් අරගෙන පිරිස තමයි ඔක බලාගෙන ඒ කට්ටියත් බලයි ඔයාලත් බලයි අපිත් බලයි අපි හැමෝම හොඳින් ඉන්න පුළුවන් අපට අපේ හැමදෙනාගේම ප්‍රාර්ථනාව ඒක මුළු ලංකාවටම සෙතක් ලැබෙනවා දැන් ඔය දේව ශක්තියෙන් දේව බලයෙන් යමක් කරන්න බැරිද මෑණියුන්ට ඔය හැමෝටම මෙහෙම කවුරුත් කියන්නේ මෑණියුන්ට හිතලා බැරිද ඔය හැමෝටම සෙතක් වෙන්න එහෙම පුතේ ඉතින් අපට මේවා දේව බලෙන් කරන්න මේක ලෙඩක් නේ ලෙඩ රෝගයක් නේ වසංගත රෝගයක් නේ ඒක ඉතින් අපට ලෙඩ රෝග වලින් එක්කෙනෙකුට දෙන්නෙකුට කියලා කරන්න දෙයක් නෙවෙයි මේක බෝ වෙන රෝගයක් නේ ඒක දොස්තරලට සිතක් ශාන්තියක් කියලා සිත ශාන්තියක් ඉතින් කරන්න පුළුවන් අපි හැම වෙලෙම දේවාලෙ සෙස සෙත් ශාන්ති කරනවා මේ දේවල් වලට මම හැමදාම දිනපතාම සෙස් ශාන්ති කරනවා මුළු ලංකාවටම ලෝකෙටම හරි මෑණියෝ එහෙනම් බොහොම ස්තුතියි ඉතින් වැදගත් කාරණා කිහිපයක් කතා කරා කියලා හිතනවා මේ ශාස්ත්‍රයේ මේ විදිහටත් තියෙනවා මේ විදිහටත් මේ කටයුතු කරගෙන යන උදවිය තාමත් ඉන්නවා යම් වැඩ කොටසක් මේ වෙනකොට මේ කාලාන්තරයක් තිස්සේ අවුරුදු ගාණක් තිස්සේ සිද්ධ කරලා තියෙනවා ඉතින් මෙතුමියගේ වැඩ කටයුතු කරපු බොහෝ පිරිස මම හිතන්නේ විදේශගත වෙලා ඉන්න පිරිස ඔය පුතේ කතා කරනවා ඉතින් ඒ නිසා තමයි අපිත් මේ හොයාගෙන ආවේ මෙතුමියගෙන් මේ වැඩ කටයුතු කරන්නේ කොහොමද සහයතුමිය ළඟ තියෙන විශේෂ දේවල් මොනවද මේ ශාස්ත්‍රය ඇතුළේ මේ විශේෂම වටිනාකම තියෙන මේ પરම්පරාවෙන් ලැබිච්ච උරුමය ඉස්සරහට රැකගෙන ගිහිල්ලා වැඩ කටයුතු ප්‍රමාණයක් කරන එක ඉතින් මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයට ආවේ ඉන්ද්‍රා මෑණියන් මුණ ගැහෙන බොහොම ස්තුතියි අයිබන් කියලා සමුදෙනවා පුතුමියට තෙරුවන් සරණයි අපි නැවත මුණ ගැහිලා කතා කරමු ඉතින් මේ කාරණා පිළිබඳව නැවත නැවත හිතන්න අපි කිව්වේ මොනවද පෙන්වුවේ මොනවද ඔබ හිතන්න ඕනේ මොනවද ඔබේ අදහසුත් අපට කියන්න මේ දේවල් මෙහෙම වෙන්න පුළුවන්ද එහෙම නැත්නම් මේවට අභියෝග තියනවාද ඒ වුණත් කමන්නේ අපිට කියන්න ඔව් ඉතින් ඒක මේ විදිහට කරන්න බෑ මේ විදිහට කරන්න පුළුවන් මට මෙහෙම කරන්න පුළුවන් ඔබගේ අදහසටත් විරුද්ධයි අපේ නාලිකාව ඉතින් අපි සමුගෙන යන සූදානම් වෙන්නේ සියලු දෙනාටම යහපත් හෙට දවසක් ආයිබෝවන්.